ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරගාවලියෙන් පස්සේ මුහුණ දෙන්නේ එක්දින තරගාවලියට. T20 තරගාවලියෙන් අපිට එක්දින තරගවලට අරගෙන යනවා නම් අරගෙන යන්න තියෙන දුෂ්මන්ත චමීර බින්දු ප්‍රනාන්දු එක්ක වනිදු හසරංගගේ දක්ෂතාව විතරයි. සහ මුලින්ම සාර්ථක ප්‍රතිකරණ ලයිස්ට්ෝක් එක්ක තමයි එක්දින තරගාවලිය පටන් ගන්න වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට සෙල්ලම් කළ එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කළ කුසල් මෙන්දිස් දනුෂ්ක ගුණතිලක එක්ක නිරෝෂන් දික්කැලටත් එක්දින තරගාවලියට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වයත් එක්ක අලුතින් ප්‍රතිකරවල තුන්දෙනෙක්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ තියෙනවා. අවිස්ක ප්‍රනාන්දුත් ආබාධයක් නිසා තරගාවලියට සෙල්ලම් නොකරන නිසා ආරම්භක ප්‍රතිකරව විදිහට කුසල් ජනිත් එක්ක පැතුම් නිශ්ශංක සෙල්ලම් කරන්න ඉඩක් තියෙනවා. ඒ වගේම අංක තුන ස්ථානයේ නවක ක්‍රීඩක චරිත අසලංකට ලැබුණොත් ඔහු මොනවා හරි දෙයක් කණ්ඩායමට දෙන්න උත්සාහ කරයි. අසලංක ප්‍රතිකරුවේ කගේම් පන්දු යවන්නෙක් විදිහට දක්ෂතා පෙන්නලා තියෙන නිසා ඔහුට අවස්ථාවක් ලැබීම වැදගත්. කණ්ඩායමේ අංක හතර ප්‍රතිකරව විදිහට ඔසඳ ප්‍රනාන්දු සෙල්ලම් කරවන්න හැකියාවක් තියෙනවා. ඔහු අවසාන වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කළ ඉනිම අමතක කරලා දාලා ඔහුගේ සාමාන්‍ය විදිහට ප්‍රතිහසුරනවා නම් ඔහුට යමක් කරන්න පුළුවන් ප්‍රතිකරුවෙක්. අංක පහ ධනංජයද සිල්ලාට ලැබෙන ඉඩක් තියෙනවා. ධනංජය තුන්ගිරියව් ක්‍රීඩකයෙක් වීම නිසා ඔහුත් කණ්ඩායමට ගොඩක් වැදගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම මැදපෙළින් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් විදිහට ඉන්නේ ධනංජය තමයි. අංක 6 දසුන් ශානකට ලැබෙන්න පුළුවන්. පළවෙනි T20 තරගයේ අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයා වීම නිසා ඔහුගේ තැනත් කණ්ඩායමේ ගොඩක් දුරට වෙනස් වෙන එකක් නැහැ. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුන් වැදගත්ම ක්‍රීඩකයවුණු වනිදු හසරංග ප්‍රතිකරණ අනුපිළිවෙලේ අංක 7ට ඇවිත් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්න වෙන්න ඉඩ කඩ වැඩි. රමේෂ් අවසාන වතාවට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තුන්ගිරියව් දක්ෂතා පෙන්නපු නිසා ඔහුටත් කණ්ඩායමේ ඉඩකඩ ලැබෙනවා නම් හොඳයි. ලකුණු නොදී දඟපන්දු යවන්නෙක් විදිහට යොදා ගන්න පුළුවන් වීමත් ප්‍රතිකරුවෙක් විදිහට රමේෂ්ට වැඩ පෙන්වන්න පුළුවන් වීමත් නිසා ඔහු කණ්ඩායමේ ඉන්න එක ගොඩක් වැදගත්. වේගපන්දු යවන්න දෙන්නෙක් විදිහට දුෂ්මන්ත චමීර එක බින්දු ප්‍රනාන්දු කණ්ඩායමේ ස්ථාන දෙකක් බොහෝ විට දිනාගනී. මේ විදිහට බැලුවම තව එක ස්ථානයක් ඉතුරුයි. ඒතන අත්දැකීම් තියෙන වේගපන්දු යවන්නා විදිහට ඉන්න නුවන් ප්‍රදීප්ට ලැබුණොත් ගොඩක් හොඳ වෙයි. මොකද ඉසුරු උදානගෙන් එංගලන්ත ප්‍රතිකරුවන්ට තර්ජනයක් එල්ල වෙන විදිහක් අපි දැක්කේ නැති නිසා ධනංජය ලක්ෂාන්ට අවස්ථාවක් ලැබිය යුතු වුණත් පළවෙනි තරගයේම ඒ අවස්ථාව ලැබෙයි කියලා හිතන්න අමාරුයි. මේ කණ්ඩායම පසුගිය දක්ෂතායි කනුමාන කළ කණ්ඩායමක් විතරයි. මේ කණ්ඩායම ගැන ඔබේ අදහසත් වෙනස් වෙන්න ඕන තැන් ගැන කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔබට සුබ දවසක්.